අනුන් නිසා දිව්ව ඇති පිංගතුනි සුන්දර සම්මා සංකප්ප මුණ ගැහිලා තියෙනවා මේ සම්මා සංකප්ප මුණ ගැහුණ වෙලාවේ අනුන් නිසා නොදුවන ධර්මය ළඟ නැවතුන කෙනෙක් බවට පත් වෙන්න අනුන් නිසා නොදුවන ධර්මයේ උපේක්ෂාව ළඟ නැවතුන අනුන් නිසා නොදුවන කියන්නේ පිංගතුනි අනුන්ගේ අනුන් නිසා ඔබට ලැබෙන සැප වේදනාවේදී සතුටු වෙන්න එපා අනුන් නිසා ලැබෙන දුක් වේදනාවේදී දුක් වෙන්න එපා දෙතනෙදිම ඔබ රැස් කරන්නේ සංස්කාරයක් පිංගතුනි ඒ සංස්කාරයන් දෙකම ධර්මයේ උපේක්ෂාවට ගන්න කොහොමද ධර්මයේ උපේක්ෂාවට ගන්නෙ ඔහුමාව විවේචනය කරේ මන් සංසාරයේ යොව විවේචනය කරපු නිසාමයි අන්න ධර්මයේ උපේක්ෂාව ඇති කර ගන්නවා ඔහුමට ප්‍රශංසා කරන්නේ ඔහුමට සාදුකාර වෙන්නේ සංසාරයේ මං ඔහුට සාදුකාර දුන්න නිසාමයි ආස්වාදයට බැඳෙන්නේ අනිත්‍යයි සුන්දර ධර්මයේ උපේක්ෂාවට එනවා මෙතනයි සුන්දර සම්මා දිට්ඨිය පිංගතුනි ඊළඟට යා සම්මා සංකප්පෙන් එක්කම සංකප්පේ වඩනවා පිංගතුනි අද වර්තමාන සමාජයේ නෙක්ඛම්ම සංකප්පය දසමේටම වැටිලා පිංගතුනි ඇත්ත කතාව මොකද නෙක්ඛම්මේ කියන්නේ අතහරිනවා මොනවද අතහරින්නේ ලෝභ ද්වේෂ මෝහයන් අතහරිනවා කුමක් කරයිද ලෝභ සිත අතහරින්නේ රූපය කරයි ලෝභ සිත ඇතික අතහරිනවා වේදනාව කරයි ලෝභ සිත අතහරිනවා හඳුනා ගැනීම කරයි ලෝභ සිත ඇතික අතහරිනවා සංස්කාර කරයි ලෝභ සිත ඇති කරනවා අයින් කරනවා විඥානය කරයි ලෝභ සිත අයින් කරනවා පිංගතුනි එහෙමනම් බලන්න අපි උදේ ඉඳන් රෑ වෙනකන් මොකද්ද කරන්නේ පිංගතුනි රූපය කරයි ලෝභ සිත් මේති කර ගන්නවා නේද දිව්‍ය ලෝක සිහිපත් කර කර දිව්‍ය ලෝකේ ඉපදීවා කියද්දී රූපයත් කෙරෙහි තෘෂ්ණාවමයි අපි ඇති කරගන්නේ මේ රූපය සිහිපත් කරලා දන් දෙමින් මට නිරෝගී භාවය ලැබේවා කියලා නිරෝගී භාවය බැඳෙද්දී අපි ලෝභ සිතක්මයි සකස් කරගන්නේ අපි හිතනවා ආරේෂ්ඨාංගික මාර්ගය තුල අපි ඉන්නවා කියලා පිංගතුනේ කෙනෙක් බෝධි පූජාවක් තියලා බෝධි පූජාවෙන් ප්‍රාර්ථනා කරනවා මට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා මගේ විභාගේ පාස් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෙහෙම කරලා ඇවිල්ලා කියනවා මම ආරෂ්ඨාංගික මාර්ගය තුල හිටියා කියලා හිටියද පිංගතුනි නෙක්ඛම්ම සංකප්පේ වැදුනද නැහැ රූපය කෙරෙහි ආස්වාදයේ තුලයි හිටියේ වේදනාව කෙරෙහි ආස්වාදයේ තුලයි හිටියේ ඔබ මේ මොහොතේ රූපය කෙරෙහි ආස්වාදේ නම් ඉන්නේ මම මේ කියන ධර්මයක් ශ්‍රවණය කරලා මේ ධර්මයේ කෙරෙහි ඔබ ආස්වාදයෙන් බැඳිලා නම් ඉන්නේ මේ මොහොතේත් ඔබ නෙක්ඛම්ම සංකප්පයේ තුල නැහැ පිංගතුනි ඒකයි ඇත්ත කතාව ඔබ මේ මගේ වචනවලට මගේ මේ අදහස්වලට මන් දේශනා කරන මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඔබ බැඳිලා නම් ඉන්නේ ඔබ ආස්වාදයෙන් නතු වෙලා නම් ඉන්නේ ඔබ මේ මොහොතේ නෙක්ඛම්ම සංකප්පයේ තුල නැහැ පිංගතුනි ඔබ මම මේ දේශනා කරන ධර්මය ඇහෙන වචනයක් පාසා ඔබ හිතන්න ඕනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවි ගියා ඒ උතුම් ධර්ම රත්නය දේශනා කළා වූ සාස්තුන් වහන්සේ පිරිනිවි ගියා මේ උතුම් ධර්මය දේශනා කළා වූ අතීතයේ වැඩ සිටිය ඒ උත්තම රහතන් වහන්සේලා පිරිනිවි ගියා ඒ නිසා මේ අරිය ඥාන හාමුදුරුව දේශනා කරන ධර්මයත් මේ වචනත් මේ සුන්දර අර්ථේනොත් අනිත්‍ය වී යන ධර්මයක්මයි කියලා දකිමින් ආස්වාදයෙන් බැහැර වෙලයි අවබෝධයේ උදෙසා මේ සුන්දර ධර්මයේ ජීවිතයට එකතු කර ගන්න ඕනේ මේක හේතුඵල ධර්මයක් මේ සුන්දර ධර්මය ඔබට ඇහෙන්නේ හේතුඵල ධර්මයක් නිසාමයි ඔබ සංසාරයේ ධර්ම දානයන් පූජා කරලා තියෙනවා ඔබ සංසාරයේ මහා සංඝ රත්නයේට සිව් පසෙන් අපෝපස්ථාන කරලා සංඝ රත්නයේ සුපටිපන්න ගුණය වඩා ගන්න උපකාර කරලා තියෙනවා සංඝ රත්නයේ උජුපටිපන්න ගුණය වඩා ගන්න උපකාර කරලා තියෙනවා සංඝ රත්නයේ ඥායපටිපන්න ගුණය වඩවා ගන්න ඔබ උපකාර කරලා තියෙනවා එයි හේතුඵල ධර්මයන් නිසායි මේ සුන්දර සංස්කාරයන් ඔබට මේ මොහොතේ මුණ ගැහෙන්නේ පිංගතුනි
නමුත් මේ සංස්කාරයෝ අනිත්‍යයි බැඳෙන්න නම් එපා බැඳෙන්න නම් එපා හෙට උදේ වෙනකොට මේ ආමුදුරුවන්ගේ උගුර ගොළු වෙන්න පුළුවන් දිව ගොළු වෙන්න පුළුවන් ඉන්පස්සේ මේ එක වචනයක්වත් මේ කටින් පිට වෙන්නේ නැහැ පිංගතුනි මේ සුන්දර සෑම වචනයක්ම අනිත්‍ය වූ සංස්කාරයන් අහු වෙන්න නම් එපා අහු වෙන්න නම් එපා අවබෝධය පිණිසම ගන්න අනනේ කම්මයේ නෙකම්මයේ බැඳෙන්නේ නැහැ ලෝභසිත ඇති කරගන්නේ නැහැ ලෝභසිත ඇති කරගත්තොත් ඔබ ඊළඟට දේශසිතකට එනවා ලෝභසිතට බාධා වෙන තැන දේශයයි මතුවෙන්නේ දේශය ප්‍රකට නැහැ ලෝභසිතට බාධා වෙනකන් හැංගිලායි තියෙන්නේ ලෝභසිතට බාධා වෙන තැනදී දේශය ආවා දේශයත් ලෝභයත් ආවේ මෝහය නිසාමයි ඇයි සංස්කාරයන්ට අදාළව ගැලපුවේ නැහැ පිංගතුනි සංස්කාරයන්ට අදාළව ගැලපුවේ නැහැ අන්න සුන්දර සම්මා සංකප්ප සම්මා සංකප්ප තුලින් යා සම්මා වාචාවන්ට එනවා වචනේ සංවර කරගන්නවා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා පිංගතුනි සම්මා වාචා ගැන කතා කරන්න දෙයක් නැහැ අද මිච්ඡා වාචා සම්මා වාචාවන් බවට පත් කරගෙනයි තියෙන්නේ බොරුව රජ වෙලා තියෙනවා ඇත්තක් කොහෙවත් නැහැ පූර්වාදර්ශයන් සමාජෙට නැහැ ඒ නිසා කවදාක්වත් සමාජයෙන් නම් පූර්වාදර්ශ බලාපොරොත්තු වෙන්න එපා සමාජයෙන් ඔබට පූර්වාදර්ශ ලැබෙන්නේ නැහැ මම ඔබට නැවතක් තියෙනවා ඔබ ඔබට නායකයෙක් වෙන්න ඔබ ඔබට පූර්වාදර්ශී වෙන්න ඔබ ඔබට නායකයෙක් වෙන්න පිංගතුනි කල්‍යාණ මිත්‍රාස්සේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුළ පිංගතුනි සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් තමා තමාට නායකයෙක් වෙන්න තමා තමාට නායකයෙක් වෙන්න තමා තමාට නායකයෙක් වෙලා නිරතුරුවම මාර්ගයේ ශක්තිමත් කරගන්න සම්මා වාචාවන් සමාජයේ තුල තුට්ටු දෙකට වැටිලායි තියෙන්නේ පිංගතුනි මම ඒක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ ඉනිසා මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපණං කියන්නේ පාපින්තුනි ඔබලා ඒවා කිව්වොත් ඔබලාට අනාගතයේදී කාසාය කණ්ඩකලා දේශනා කරන සියලු සංස්කාරයෝ සැපයි කියන බණ තමයි අහන්න වෙන්නේ හොඳට තේරුම් ගන්න කාසාය කණ්ඩකලා අනාගතයේදී බණ කියනවා ඒ බණ කියන්නේ කොහොමද මහණෙනි දරුවෙනි එන්න මේ රූපය නිට්ටයයි මේ රූපය සැපයි මේ රූපය සුභයි මේ වේදනාව සැපයි මේ වේදනාව නිට්ටයයි මේ වේදනාව සුභයි මේ සංස්කාර සැපයි මේ සංස්කාර සුභයි මේ සංස් නිට්ටයයි පිංගතුනි එහෙම බණ අහන්න වෙන්නේ හේතුවක් නිසාමයි ආ හේතුවක් නිසා නන් නෙමේ ඒක හොඳට තේරුම් ගන්න මොකද්ද ඒ ආ හේතුව හේතුව මොකද්ද අර අ හේතුවක් ලබන්න හේතුව මොකද්ද පිංගතුනි හේතුව වර්තමානයේ මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා මිච්ඡා ධර්මණන් දේශනා කරන්න එපා මිච්ඡා ධර්මයන් ශ්‍රවණය කරන්න යන්න එපා බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ විකෘති සූත්‍රගත ධර්මයන් විනය අභිධර්මයන් අහන්න යන්න එපා ඔබලා මේවා පසුපස්සේ ගියොත් ඒවයි විපාකයන් නිසා පිංවතුනි සංසාරේ ඔබලාට මිච්ඡා සාස්තු වරුමයි මුණ ගැහෙන්නේ මිච්ඡා ශ්‍රාවකයින්මයි මුණ ගැහෙන්නේ මිච්ඡා ධර්මයන්මයි මුණ ගැහෙන්නේ ඒ නිසා නිරතුරුවම සම්මා වාචාවන්ගේ වටිනාකම තේරුම් ගන්න යහපත් වචන කතා කරන්න සීලයට අදාළ දෙයක් කතා කරන්න දානයට අදාළ දෙයක් කතා කරන්න සද්ධාවට අදාළ දෙයක් කතා කරන්න මෛත්‍රියට අදාළ දෙයක් කතා කරන්න පිංගතුනි සාධාරණයට යුක්තියට නීතියට අදාළ දෙයක් කතා කරන්න වැරදි වචන කරා යන්න එපා සම්මා වාචා තුලින් සම්මා කම්මන්තයන් සකස් වෙනවා සුන්දර හේතුඵල ධර්මයන් මොකද සම්මා කම්මන්ත කියන්නේ එයා සතුන් මරන්නේ සොරකම් කරන්නේ කාමයේ වර්ධව හැසිරෙන්නේ පිංගතුනි එයා සතුන් මරන්නේ ඇයි කර්මයේ කර්මඵල විශ්වාසය දන්නවා එයා දන්නවා මේ අතේ වහලා ඉන්න මදුරුවෙක් මැරුවොත්
මරණාසන්න මොහොතේ මේ මදුරුවා මරපු දේ සිහිපත් වුණොත් අනිවාර්යෙන්ම තමා මදුරුවෙක් වෙනවා කියලා දකින්න පිංගතුනි අන්න හේතුඵල ධර්මයන් තමාගේ ගෙදරට එන මැස්සා මැරුවොත් කැරපොත්තා මැරුවොත් මේ ස්මරණය මරණාසන්න මොහොතේ මේ අකුසලයේ සිහිපත් වුණොත් මමත් මැස්සෙක් මමත් කැරපොත්තෙක් පටිච්ච සමුප්පන්නව වෙනවා කියලා දකින්නවා මගේ අතේ මැස්සෙක් වහද්දි මගේ අතේ මදුරුවෙක් වහද්දි මන් දැස් දෙක පියාගෙන දකින්නේ සංසාරේ මම මදුරුවෙක් වෙලා මැස්සෙක් වෙලා කොයිසම් මේ විදියට අනුන්ගේ මරුන් කන්නේ නැද්ද කියලා පිංගතුනි සම්මා දිට්ඨියට අදාළව එයා සත්ව ඝාතනයේ විසිරෝල දකින්නවා එයා සත්ව හිංසාවට යන්නේ නැහැ ඊළඟට එයා සොරකමින් වළකිනවා පිංගතුනි සොරකමින් වළකිනවා වර්තමානයේ සොරකම නීතිගත කරලායි තියෙන්නේ සොරකම් නොකරනවා නම් පිංගතුනි එක ලැජ්ජාවට කාරණයක් අද එහෙසම් සම්මා දිට්ඨිය ආර්ය ශ්‍රාංගික මාර්ගය සමාජයෙන් දුර්වලයි පිංගතුනි සමාජයෙන් දුර්වලයි හොරකම් කලේ නැත්නම් එයාට පිළිගැනීමක් නැහැ අදුඟක් දුරට ඒ නිසා නිරතුරුවම සාංගික දේපල සොරකම් කරන්න එපා ජනතා දේපල ජනතා භාණ්ඩාගාර සොරකම් කරන්න එපා මේවයි විපාකයන් කල්ප ගානකට ගෙවලනම් අවසන් කරන්න බෑ පිංගතුනි අවසන් කරන්න බෑ ඔබ සුන්දර මිනිසෙක් වෙලා මෙතන මේ සුන්දරව වාඩි වෙලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන බණ අහද්දී පිංගතුනි අර මහපාරේ තිරිසන් සතෙක් බල්ලෙක් වෙලා බුරබුරා කෑ ගහන්නේ ඇයි සංසාරේ හොරකම් කරපු නිසාමයි පිංගතුනි කෙනෙක් මහේ ශාක ජීවිත ලැබලා තව කෙනෙක් අල්පේ ශාක්‍ය වෙලා උපදින්නේ ඇයි සංසාරේ සොරකම් කරපු නිසාමයි පිංගතුනි ඒ නිසා සොරකම් කරන්න එපා සොරකම් කළොත් සංසාරේ පෙනිපෙනි අපේ සැපේ අහිමි වෙනවා පිංගතුනි පෙනිපෙනි අහිමි වෙනවා අපි සම්මුඛ පරීක්ෂණයකට යනවා හැමෝම කියනවා මම සුදුසුකම් ලබනවා කියලා පිංගතුනි පෙනිපෙනි අහිමි වෙලා යනවා කාර්යාලයේ ප්‍රධානියා වෙන්න මට ලැබෙනවා හැමෝම කියනවා මම ප්‍රධානියා වෙයි කියලා පෙනිපෙනි අහිමි වෙනවා පිංගතුනි ලක්ෂ ගානක මට මුදලක් ලැබෙන්න යනවා පෙනිපෙනී එක තියෙනවා පෙනිපෙනි අහිමි වෙනවා කෝටි ගානක් වියදම් කරලා ගෙයක් හදනවා සුනාමියක් ඇවිල්ලා පෙනිපෙනී ගේ ගහගෙන යනවා පිංගතුනි කෝටි ගානක් වටින වාහනයක් ගන්නවා පෙනිපෙනී හැප්පිලා විනාශ වෙලා යනවා ඇයි පිංගතුනි අනුන්ගේ දේ සොරකම් කළා අනුන්ගේ සැපේ සොරකම් කළා අන්න අපේ සැපේ අපිට පෙනිපෙනි අහිමි වෙනවා ඒ වගේම කාමයේ වර්ධවා හැසිරීම බලවත් ආකාරයෙන් සමාජය තුල සිද්ධ වෙනවා බලවත් අනුතුරක් පිංගතුනි මේ ජීවිතයේ කාමයේ වර්ධවා හැසිරෙන කෙනා ඊළඟ ජීවිතේ නපුංසක කෙනෙක් වෙලා ඉපදෙනවා ඒ විතරක් නෙමේ වඳුරා වැඳිරි ඌරා 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 ඊරි රිළවා රිළවි කියන මේ සත්ව කුලවල වැඩිපුරම ඉපදෙන්නේ පිංගතුනි කාමේ වරදවා හැසිරෙන මිනිස්සෙයින්මයි එවැනි බලවත් අනතුරක් කාමේ වරදවා හැසිරීම තුල තියෙනවා